අයිබෝවන් ගෙවී ගිය දිනේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට අධිකරණ ක්‍රමය දූෂිත බව අගරදගුරු හිමියන් පවසයි සුනාමි වසනයේට වසර 11යි හෙට පෙරවරුවේ විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් වකුගඩු රෝගයේ හේතුවෙන් තහනම් කළ ග්ලයිෆොසෙට් කෘෂි රසායන තොගයක් තවමත් විරද පොලේ නයිජීරියාවේ ගෑස් පිරවූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් 100කට වැඩි පිරිසක් මරුට ලොව පවතින ගැටුම්වලට සාමය සහ සංහිඳියාව ඔස්සේ විසඳුම් ලබා ගන්නා ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකවාසීන්ට දැනුම් දෙනවා. ශුද්ධෝත්තම පියතුමන් මේ පණිවුඩය ලබා දුන්නේ වතිකානයේ නත්තල් දින ආශිර්වාද දේව මෙහෙට එක්වමින්. දවසේ පුවත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත සමරන නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය ये रात्रि वतिकाने शांत पीतर बेसिलिका वेदी पे वेत्तुना ए अति उत्तम शुद्धोत्तम फ्रांसिस पाप वहन्सेगे प्रधानत्वेन हेत्ते नवहेवरदी शुद्धोत्तम पियतुमन्गे प्रधान देव मेहेयट लोव नंदेसिन पेमिनी दस दहसकट अधिक कतोलिक बेतिमतुन पिरिसक शांत पीतर बेसिलिकावट एक्व सिटिया එහිදී ශුද්ධෝත්තම පියතුමන් බිලියන 1.2ක් වූ ලෝකවාසී කතෝලික ජනතාව වෙනුවෙන් සිය නත්තල් පණිවිඩය මෙලෙස ප්‍රකාශයට පත් කළා. අද ලෝක සමාජය පරිභෝජන ආර්ථික රටාවකට ඇලී ගැලී මත් වී සිටිනවා. අධික ලෙස ධනය රැස් කිරීමටම සිත යොමු කිරීම සහ පුහු ආටෝපේ වැනි අනවශ්‍ය ආස්වාදයන්ගෙන් ඈත් වී සරලව චාම් සිතුම් පැතුම් වර්ධනය කරගත යුතුයි. වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ පැවැත්මට අත්‍යවශ්‍යම සහ තමන්ට දැරිය හැකි දේ පමණක් තෝරා බේරා ඒ අනුව පරිභෝජන රටාව සහ ජීවිතය සරලව හැඩගස්වා ගත යුතුයි. මේ අතර අද පස්වරුවේ අති උතුම් ශුද්ධෝත්තම පියතුමන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ ඉහළ මහලේ සිට ලෝකයට ආශිර්වාද කිරීමේ සාම්ප්‍රදායික දේව මෙහෙයට එක් වුණා. ලොව ගැටුම් වලට සාමය සහ සංහිඳියාවෙන් විසඳුම් ලබා ගන්නා ලෙසට ඉල්ලා සිටි ශුද්ධෝත්තම පියතුමන් එම රටවලට කඩිනමින් සාමය උදා වේවායි ප්‍රාර්ථනා කළා. ප්‍රංශය ඇතුළු යුරෝපා රටවලට ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාර සැලකිල්ලට ගනිමින් මෙම දේව මෙහෙය පැවති ශාන්ත පීතර බැසිලිකාව අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා. සාමේ කුමරාවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අසිරිමත් උපත අද ලෝකවාසී කිතුණු බැතිමතුන් මහත් ගෞරවයෙන් යුතුව සමරනු ලබනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සනිටුහන් වන්නේ මීට වසර 2015කට පෙරයි. අදින් වසර 2000කට පෙර රෝම අධිරාජ්‍යයේ පැවති සමයේ මරියා සහ ජුසේ යුවළ දිවිගෙව්වේ ඊශ්‍රායලයේ නසරත් නුවරයි. ජුසේ වෘතියෙන් පෙදරේරුවරයෙක් වූ අතර මරියා සාමාන්‍ය පවුලක කාන්තාවක්. ජුසේ සමග විවාහ ගිවිසගෙන සිටි මරියා නොසිතූ සිදුවීමකට මුහුණ දුන්නා. දෙවියන් වහන්සේගේ සුබ පණිවිඩයක් රැගෙන ගැබ්‍රියෙල් දේවදූතයා මරියා වෙත පැමිණියා. ඔබ හරි භාග්‍යවන්තයි. ඔබට දෙවියන් ඉදිරියේ වරමක් ලැබී ඇත. ඔබට පුතෙක් උපදිනවා ඇති. ඔහුට ජේසුස් යනුවෙන් නම් තබන්න. කොහොමද එහෙම වෙන්නේ? මං තාම විවාහ වෙලත් නැහැ. ඔබට ශුද්ධාත්මයාණන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත. උන්වහන්සේගේ බලයෙන්ුයි ඔබට මේ දායාදය ලැබෙන්නේ. ඔබ පැවසූ විදිහටම ඒ දේවල් ඉෂ්ට කරන්න. දෙවියන් වහන්සේගේ පණිවිඩය ඇය සතුටින් බාරගත් අතර පසුව මරියා තුමියගේ කුස තුළ දරුවෙකු පිළිසිඳ ගත්තා. මේ අතරතුර රෝම අධිරාජ්‍යයාගේ නියෝගයකට අනුව ජනසංගණනයක් සඳහා නසරත් ජනතාව බෙත්ලෙහෙම දක්වා යොමු කළා. ඒ ජනතාව අතර ජුසේතුමා සහ මරියතුමියද සිටියා. බෙත්ලෙහෙමට ගමන් කරන අතරතුරදී මරියාවන්ගේ ප්‍රසව වේදනාව පහළ වෙනවා. ජුසේතුමාත් මරියතුමියත් තම කුළුඳුල් පුතුණුවන්ගේ උපත සිදුවන්නට අවශ්‍ය වාතාවරණයක් සොයමින් තානායම් කරා ගියත් ඔවුන්ට කිසිදු තානායමක දොර විවෘත වුණේ නැහැ.
මේ අතරතුරදී ඈත එපිට ගවලෙනක් ඔවුන්ගේ දැසට හසුවනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ජේසු බිලිඳාගේ ඒ අසිරිමත් උපත එදා සිදුවන්නේ එම කුඩා ගවලෙන තුලයි. ඒ අසිරිමත් කිතු උපතේ සුබ ආරංචිය පළමුවෙන් සැලවුණේ බැටළුවන් රැකබලා ගන්නා දුප්පත් එඬේරුන්ටයි. ජාති හා ආගම් ලෙස බෙදී වෙන් නොවී එකම රටක පිරිසක් ලෙස ජීවත්වීමට අධිෂ්ඨාන කරගත යුතු බව අගරතුගුරු අතිවුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නත්තල් දින ප්‍රධාන දේව මෙහෙට එක්වමින්. හංවැල්ල ස්වර්ගාරෝපිත මාතා දෙව්මැදුරේදී ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී පැවැත්වුණේ අතිවුතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරතුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. යනන්ගේද පුත්‍රයනන්ගේද සුද්ධාත්මයනන්ගේද නාමයෙන් අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දිවිපියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයනන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. මෙහිදී සම්ප්‍රදායික චාරිත්‍රයට අනුව ගීතිකා මැද්දේ අගරතුගුරු හිමිපාණන් ජේසු බිලිඳු පිළිරුව දෙවිමැදුරේ ඉදි කෙරුණු ගවලෙන තුල තැන්පත් කළා. හොඳින් ඇඳලා පැළඳලා අපේ ගෙදර නිවහන ලස්සන කරලා ඒ බාහිරව කරන ඒ කටයුතු වල නෙවෙයි නත්තලේ ප්‍රීතිය තියෙන්නේ. නත්තලේ ප්‍රීතිය තියෙන්නේ ඇතුළාන්ත අත්දැකීමක ප්‍රීතිය. විශේෂයෙන්ම අද අප ජීවත් වන මේ රට තුල අවුරුදු 30ක දීර්ඝ කාලීන ලේ හැලීමකින් පසු අපි මේ ජීවත් වන කාලය තුල අපි වැය වෙන්නට ඕනේ, අපි කැප වෙන්නට ඕනේ අනිකුත් සියලුම සහෝදර සහෝදරියන් වෙත දෑත් දිගු කරලා අපිම සීමාවල් දාගෙන තියෙන ඒ පටු වෙනස්කම් ගැන අමතක කරලා ඒ අය තුල මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වන්නට ඒ අයටත් අයිතියක් තියෙනවා කියලා අත දිගු කරන්නට, ඒ වගේම අපි සියලු දෙනාම එකම රටක එකම සහෝදර පිරිසක්, කොයි ආගම ඇදහැව්වත් අපි එකිනෙකාට ආදරය කරනවා කියලා හැඟීමකින් යුතුව අපි ජීවත් වෙන්නට උත්සාහ කළ යුතුයි. එනිසා එවැනි හැඟීම් වලින් පිරුණු ජීවිත සතුටකින් පිරුණු සැබෑ නත්තල් මංගල්‍යයක් ඔබ සියලු දෙනාටම මා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරතුගුරු හිමිපාණන් නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය පැවැත්වුවේ ඉන්නතුරුවයි. මේ අතර උදා වූ නත්තල සැමරීම සඳහා දිවිනේ සෙසු ප්‍රදේශවල දේවස්ථානවලදීද ඊයේ මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගයන් පැවැත්වුණා. ජයල වැලිගම්පිටිය ශාන්ත ආනා දෙව්මැදුරේ පැවති නත්තල් දේව මෙහෙය නත්තලේ අසිරිය අරුත් ගැන්වෙන පෙරහැර ගායන ඇතුළු විශේෂාංගවලින්ද වර්ණවත් වුණා. යාපනය රදුගුරු ලෙස අභිනවයෙන් පත් කරනු වේනාඩ් ඥානප්‍රකාශම් හිම්පාණන් නව දුරයට පත්වීමෙන් පසු සිදු කළ පළමු නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගය ඊයේ පැවැත්වුණේ යාපනය ශාන්තමේරි දේවස්ථානයේදී. වවුනියාව රම්බකුලම් ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද උදෑසන විශේෂ නත්තල් දේව මෙහෙයක් පැවැත්වුණේ කිතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන්. රදුගුරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන් ගාල්ල කළුවැල්ල ජපමාල රාජේශ්වරීගේ ආසන දෙව්මැදුරේ පැවැත්වූ නත්තල් දේව මෙහෙයට විදේශ සංචාරකින්ද එක්ව සිටියා. ත්‍රිකුණාමලයේ ක්වාඩලුප් දේවස්ථානයේදී ඊයේ රාත්‍රී විශේෂ නත්තල් දේව මෙහෙයක් පැවැත්වුණේ සුහේන්ද්‍ර කුමාර් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්. වතුකරේ කිතුනු බැතිමතුන් හැටන් සිරිකුරුස දේවස්ථානයේදී නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා යාගයට එක් වුණා. අම්පාර ප්‍රදේශයේ කිතුනු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ශාන්ත ඉග්නාසියුස් දේවස්ථානයේ පැවති නත්තල් දේව මෙහෙයයි මේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට පෙන්වා දුන් අසල් වැසියන්ට ප්‍රේම කිරීමේ ගුණය සාක්ෂාත් කරගන්නා ප්‍රමාණයට සාපේක්ෂව ලොව පුරා ගිනියාවේ නිහඬ වනු ඇති බව ජනාධිපති මච්චපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්.
ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ අසල්වැසියන් සහ අවශේෂ සමාජය කෙරෙහි ප්‍රේමයද අන්‍යෝන්‍ය ළමදියාව හා සංහිඳියාව නත්තල තුළ දක්නට ලැබෙන විශ්ව ලකුණු බවයි. එය කවර රටක් හෝ ජාතියක් වුවද අගය කළ යුතු සහ පෝෂණය කළ යුතු ගුණාංගයක් බව ජනාධිපතිවරයා සිය නත්තල් පණිවිඩයෙන් පෙන්වා දෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකවාසීන්ගේ අප්‍රමාණ භක්තියට හා වන්දනාවට පාත්‍රවන්නේ දිලිඳු ගවලෙනක උපත ලබා දුක මිදිමින් ජීවිතයේ ගැඹුරින් හැදෑරූ ආගමික නායකයෙකු ලෙස උන්වහන්සේ තුළ පැවති පුළුල් දැක්ම හේතුවෙන් බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නත්තල් දිනය වෙනුවෙන් සුභාෂංශන පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වර්තමාන සමාජයේ ඉල්ලා සිටින්නේ ජාති ආගම් බෙහෙද නොසලකා සාමය සහ සතුට පිරුණු දේවත්වය සහ මනුෂ්‍යත්වය අත්තල් මැඳගත් ගුණතම් සපිරි වටපිටාවක් බවයි. ඒ වෙනුවෙන් එක්සත්ව එක්සිත්ව කටයුතු කිරීම තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු නත්තල් දිනය අර්ථවත් කරගත හැකි බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙනවා. විමුක්තියේ මග කියා දෙන්නට ප්‍රේමයේ ජීවිතය පහදා දෙන්නට කටයුතු කළ දේවපුත්‍රයාගේ උපත මහත් උත්කර්ෂයෙන් සමරන අපි එතුමාගේ ජීවිතාදර්ශය තුළ අපගේ ජීවිත ගොඩනගා ගන්නට උත්සාහ කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ අතර විපක්ෂ නායක ආර සම්බන්ධන් මහතා නත්තල් දිනය වෙනුවෙන් සුභාෂංශන එක්කරමින් සඳහන් කළේ ලොව සියලු ජනතාව සාමයෙන් එකට එක්ව ජීවත්වීම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේක්ෂා කළ ලෝකයේ බවයි. ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවයෙන් එක්ව කටයුතු කළ හැකි පරිසරයක් බිහිවීමට නත්තල් දිනේ ප්‍රාර්ථනා කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසනවා. මෙරට අධිකරණ ක්‍රමය දූෂිත බව අගරදගුරු අතිවුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් නිදහස් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ පැවති උත්සවයකට එක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 570 දෙනෙකුට ජනාධිපති සමාව යටතේ අද නිදහස හිමි වුණා. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 55 දෙනෙකු නිදහස් කරනු අතර මීට සමගාමීව දේව මෙහෙයක් පැවැත්වුණේ අග රදගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ සිරකරු ඉන්නවා මෙහේ, හරියටම චෝදනාවල් ඔප්පු කරගන්න බැරිව දඩ මුදල් ගෙවන්නට බැරුව ඉන්නවා. උසාවියේ නඩුව හරියට අහගන්නට ඉඩකඩ නොතිබුණා ඉන්නවා. ඇත්තටම මම උසාවියට අපහාස කරනවා නෙවෙයි, මේ උසාවි ක්‍රමය දූෂිතයි. හේතුව අපේ නීතිඥ මහත්වරුන් ගත් අය මනට විසඳන්න පුළුවන් නඩු අවුරුදු ගණන් පරක්කු කරනවා. ඉතින් මේ සිරකරු මේ හිරගෙවල් වල පිරීලා ඉන්නවා. එක්ක නඩු අහලා අවුරුදු ගණනක් ඇතුළත ඒක ඉවර කරන්නට ඕනේ. එහෙම නැත්නම් දඬුවම් කරන්නට ඕනේ. මීට අමතරව බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 31 දෙනෙකු, මහර බන්ධනාගාරයේ 51 දෙනෙකු, අනුරාධපුර බන්ධනාගාරයේ 58 දෙනෙකු, කළුතර බන්ධනාගාරයේ 28 දෙනෙකු සහ යාපනයේ බන්ධනාගාරයේ ඇතුළු සෙසු බන්ධනාගාරවලින් 347 දෙනෙකුද අද මෙලෙස නිදහස් ලැබුවා. මේ අතර කාන්තාවන් 9 දෙනෙකු සිටිනවා. දණ්ඩ නීති සංග්‍රහය යටතේ බරපතල ගණයේ වැරදිවලට අයත් වන වැරදි සඳහා දඬුවම් ලැබූ මොවුන් වසර 10කට වැඩි කාලයක් සිරගතව සිට තිබෙනවා. ඔහුගේ අවුරුද්දේ පොඩි පොඩි වැරදි කරපු ඉඳලා අපි බන්ධනාගාර ගත කරා. දැන් අලුත් අවුරුද්දේ අපි රජ නිදහස් කරපු ඉඳලා දරු පවුල් එක්ක ජීවත් වීමට රජයට බොහොම ස්තුතිය පුද කරනවා. ස්තුති වෙනවා අපි රජයේ වෙනුවෙන්. ඒක ලොකු සන්තෝෂයක් අපිට. ආයි මේ වගේ වැරදි කරලා අපි උසාවියේ මේ බන්ධනාගාර වලට එන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ගොඩාක් සන්තෝෂයි. මම ගොඩාක් බොහෝ ස්තුතියි. නත්තල් සමය වෙනුවෙන් අපි සිර දිනේ නිදහස් වීම ගැන බොහොම සන්තෝෂයි. යාපාලන කිරිහට්ටියට ගොම බින්දුවක් වැටිලා කියලා එක්සත් ජාතික පක්ෂයේ අශෝක ධනවංශ මහත්තයා කියනවා. යාපාලන කිරිහට්ටියට වැටුණු ගොම බින්දුව මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පුජ්‍යලේත් පැහැරගෙන ගිහිල්ලා බරපතල ලෙස පහර දීම් කරායි කියන තාතාව තමයි කියන්නේ. දැන් මේ ආණ්ඩුවත් පුජ්‍යල උස්සනවාද කියලා දැන් ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා. එතුමගේ පියා භාරත ලක්ෂ්මණ යා චණ්ඩීගේ චණ්ඩී. එතුමත් එක එක ආරවුල් ඇතුණා. ඒවා විසඳන සිරිතක් තියුණා. සුදුවැන් එපා කියලා ඩිපෙන්ඩර් කවුරුවත් ඉල්ලුවේ නැහැ. කවුරු හරි කළු ඩිපෙන්ඩර් වලින් ඇවිල්ලා සාමාන්‍ය තරුණයන්ව පැහැරගෙන යනවා නම් ඒක සම්පූර්ණ වැරදි. ඒකෙන් ඔප්පු කරන්නේ වෙනසක් වෙලා නැහැ. කළු ඩිෆෙන්ඩර් දුවනවා නම් ඒව
සම්බන්ධයෙන්ොත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන පොලිසිය ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ඩිෆෙන්ඩර් රතේ මන්ත්‍රීතුමියගේ පැහැරගත්ත ආරක්ෂකයන් මන්ත්‍රීතුමියගේ පාර දුන්න අය කියන කාර්යාලයේ මන්ත්‍රීතුමියගේ හැබැයි මන්ත්‍රීතුමියට කිසිම නීතිය ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ මේ මන්ත්‍රීතුමිය නීතියට උඩින් සබා ගැනීම යහපාලනයේද ඒක අපි අනුමත කරන්නේ නැහැ ඒක පොලිසිය දැනගන්න රාජකාරී කරන්න. එකක් මම පැහැදිලි කියන්නම්. හිතුවක්කාර කාටවත් නීති අතර ගන්න බෑ මේ ආණ්ඩුව තුල. දැන් ඉන්නේ අපි සුදුයන් නැහනේ. දැන් ඩිෆෙන්ඩර්. ජනතාවගෙන් අහන්න ඒ ආපාලනේ මොකද කියලා. මේ එලිපිට පේනවනේ. මුළුත් අලුතෙන් මම කියන්න දෙයක් නැහැ. මේ පිටිකාරෝ පස් දෙනෙක් අරන් ගියා. එක් කෙනෙක් ගින්නක් නැහැ. හිරුනිකා ප්‍රේමචන්ද මන්ත්‍රීතුමියත් හිටියේ අනිත් පැත්තේ කලින්. ඉතින් ඒගොල්ලෝ ඒ පුරුදු වෙච්ච සංස්කෘතියක් මොකක් හරි ක්‍රමයක් ඇති. අපි ඔක්කොටම භුක්ති විඳින්න පුළුවන් කිරිහට්ටියක් හදාගත්තා යහපාලන කිරිහට්ටිය. දැන් ඒකට ගොම පොඩ්ඩක් වැටලා තියෙනවා. දැන් හරි ප්‍රශ්නයක් අපිට. අනේ මේ ගොම පොඩ්ඩ අයින් කරලා අපේ කිරිහට්ටිය පිරිසිදු කරලා දෙන්න. මෙරට භාවිතය තහනම් කර ඇති ග්ලයිෆොසෙට් අතිවිශාල තොගයක් තවමත් වෙළඳපොලේ පවතින බව රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මෙම රසායන ද්‍රව්‍ය භාවිතය තහනම් කළේ එය වකුගඩු රෝගය පැතිර යාමට තුඩු දෙන බව පරීක්ෂණ මගින් අනාවරණය කර ගැනීමත් සමගයි. නමුත් තවමත් එම රසායන ද්‍රව්‍ය රහසිගත ක්‍රම හරහා වෙළඳපොළට නිකුත් වෙමින් තිබෙන බව වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. අප විසින් සිදු කරන ලද පර්යේෂණයක් මගින් අනාවරණය කරගනු ලැබුවා ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට ග්ලයිපොසේට් කියන පූර්ණ වල්නාශකය හේතුවක් වෙන වගේ වකුගඩු විසක් පමණක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑතකදී අනාවරණය කරනු ලැබුවා ග්ලයිපොසේට් කියන්නේ පිළිකාකාරකයක් කියලා. රජය විසින් ග්ලයිපොසේට් අපේ රටට ගෙන්වීම, බෙදාහැරීම, අලවිය සහ භාවිතය තහනම් කරනු ලැබුවා. නමුත් අවාසනාවකට දිගින් දිගටම අප දැක්කා වෙළඳපොලේ ග්ලයිපොසේට් කියන වල්නාශකය මිලදී ගන්න තියෙනවා ඉහළ මිලක. සාමාන්‍යයෙන් ලීටර 4ක් කළු කඩෙන් මිලදී ගන්න පුළුවන් රුපියල් 8000ක් වගේ මිලකට. ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධනාශක භාවිතය රජරට ඇතුළු පළාත් කිහිපයක මුල්වරට භාවිතය තහනම් කරනු ලැබුවේ 2014 දෙසැම්බර් 22 වනදායි. අනතුරුව මුදල අමාත්‍යාංශය විසින් 2015 ජූනි 11 වනදා මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසට ආනයන හා අපනයන පාලකවරයාට උපදෙස් ලබා දෙනවා. මෙම රසායනික ද්‍රව්‍ය පලිබෝධනාශක ලෙස භාවිත කිරීම මුළුමනින්ම තහනම් කරනු ලබන්නේ 2015 ඔක්තෝබර් මාස 23 වනදායි. ඒ අනුව එදින සිට මේවා ළඟ තබා ගන්නා හා අලෙවි කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරෙනවා. තත්වය එසේ තිබියදී පෙරේදා පුත්තලම වනාත විල්ලුව ප්‍රදේශයේදී පුත්තලම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ කළ බැටලීමකදී ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක තොගයක් පොලිසිය බහරයට ගන්නේ තවදුරටත් එම රසායනික ද්‍රව්‍ය වෙළඳ පොළ තුළ පවතින බවට සාක්ෂි සපයමින් ලීටර 4 බැගින් වූ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක කෑන් 187ක් එහිදී සුවගත්තා. එහි සිල්ලර මිල රුපියල් 6500ක් ලෙස සටහන් කර ඇතත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ මෙම වල්නාශක කෑන් එකක් රුපියල් 9000කට අලෙවි කර ඇති බවයි. අපි හිතනවා මේ හාල් මැසෙක් තමයි අල්ලගෙන තියෙන්නේ කියලා. තෝරු මෝරු තාම එළියේ ඉන්නවා. මොකද ග්ලයිෆොසෙට් තහනමට සතියකට පමණ පෙර ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ සමාගමක් මගින් ග්ලයිෆොසෙට් අඩංගු තාම විශාල කන්ටේනර් ප්‍රමාණයක් අපේ රටට ගෙනෙනු ලැබුවා. මේ ග්ලයිෆොසෙට් වලට උනේ කුමක්ද කියන කාරණේ තාම පැහැදිලි නැහැ. අපි තාම හොඳින් දන්නවා මේ ග්ලයිෆොසෙට් විනාශ කළේවත් අපේ රටෙන් එළියට යවුවේවත් නැහැ. නියත වශයෙන්ම මේ ග්ලයිෆොසෙට් රට තුල රැඳී පවතිනවා. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සමාගම මගින් ගෙන්වපු විශාල ග්ලයිෆොසෙට් ප්‍රමාණයට මොකද උනේ කියලා සොයා බලලා රටට දැනුම් දෙන්න. ඒවා අලෙවි කරනවා නම් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මේ ග්ලයිෆොසෙට් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පෙර මෙරටට ගෙන්වන ලද ලීටර 236,000ක් වූ ග්ලයිෆොසෙට් ගෙන්වීමට අදාළ ලියවිල්ලක්. ඒ සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් 519,200ක්. මෙලෙස කන්ටේනර් ගණනින් ගෙන්වූ තනුක නොකළ ග්ලයිෆොසෙට් වලට සිදු වූයේ කුමක්ද? අපි ඒ පිළිබඳව පලිබෝධනාශක රජිස්ට්‍රාර්වරයාගෙන් විමසීමක් කළා. මේ වගේ කාරණයක් සම්බන්ධයෙන් ඔබතුමාලා ආයතනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවද? අප අවස්ථා කිහිපයකදී පලිබෝධනාශක රජිස්ට්‍රාර්වරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ. මෙවැනි පසුබිමක තහනම් විෂ රසායනිකයක් වශයෙන් වෙළඳ පොලේ තවමත් පවතින ග්ලයිෆොසෙට් අඩංගු පලිබෝධනාශකවලට වග කියන්නේ කවුද? ඉදිරි පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට සූදානම් වන කාලයට වඩා කල් යා හැකි බව සමාජ සයු බලගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. අද අඟුරංගත පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අපි විශ්වාස කරන්නේ මේ එන පළාත් පාලන මැතිවරණය ටිකක් කල්යයි. ඒක මොකද මේ වෙනකොටත් හදපු මැතිවරණ කොට්ටාස පිට 2300 කට විතර සංශෝධන යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා පත් කරපු කොමිසම අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සමහර ඡන්ද කොට්ටාස දෙකට කඩන්න. මොකද සමහර ග්‍රාම සේවක කොට්ටාසයක ඡන්ද දායකයන්ගේ පිරිස 30,000 ඉක්මවලා තියෙනවා. ඒකට විශේෂ පාර්ලිමේන්තු සංශෝධනයක් ගෙනල්ලා ඒක අනුමත කරලා ඒ බලය ඒ ඉතින් පත් කරපේ කොමිසමට දෙන්න වෙනවා. ඒ නිසා මේක ටිකක් කල්යයි. කොහොමද මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමට අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකට අලුතෙන් එකතු වෙන පක්ෂ සියල්ලටම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයේදී රග ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘතදේහ පිළිබඳ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසන්නේ අධිකරණ නියෝගයකට අනුව මෙම පරීක්ෂණය සිදු කරන බවයි. 2012 වසරේ මැයි මස 17 වන දින නාරාහෙම්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයකදී මෝටර් රථයක් තුළ පිලිස්සී මියගොස් සිටි වසීම් තාජුඩීන්ගේ සිරුර හමු වුණා. මේ සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා සිදු කළ පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය රියානතුරකින් සිදු වූ මරණයක් බවට තහවුරු කළා. නමුත් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකොන් මහතා ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණයකදී අනාවරණය වූයේ මෙය හදිසි අනතුරක් නොව මිනිමැරුමක් බවට. එමෙන්ම පළමු පරීක්ෂණය සඳහා යොදාගත් තාජුඩීන්ගේ පාදයේ අස්ථි කොටස් අතුරුදන්ව තිබූ බව අජිත් තෙන්නකෝන් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම වාර්තාවක මගින් අධිකරණයට කරුණු දක්වා තිබුණා. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා මෙම පරීක්ෂණයේදී වෛද්‍ය ආචාර ධර්මවලට අනුකූලව හැසිරි ඇද්දැයි සොයා බලන ලෙසයි. පළවෙනි වරට වෛද්‍ය සභාවට මේ වාගේ උසාවියකින් නියෝගයක් කරලා තියෙන්නේ රිපෝට් එකක් දෙන්න කියලා. සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා මොන හරි වරදක් කළොත් ඔය ජාතියේ කම්ප්ලේන්ට් එකක් තියෙනකොට දෙවුරුම් පෙස්සමක් තියෙනකොට වෛද්‍ය සභාවේ සභාපතිට බැහැනම් තීරණයක් ගන්නද ඒක දාන්නකොට කවුන්සිල් එකට දැන් ඒක කෙරුවා 18 වෙනිදා තමයි අපි කවුන්සිල් එකට ඒක දැම්මේ. ඒකට ඒගොල්ලෝ තීරණයක් ගත්තා මැනේජ්මන්ට් කමිටි කියලා කවුන්සිල් එක නියෝජනය කරන ඉදිනේදා වැඩ කරගෙන යන කමිටි එකක් තියෙනවා. ඒකට බලය දුන්නා මේක ගැන එක්පණින් කටයුතු කරන්න කියලා. දැන් ඊළඟට අපි ඒ පරීක්ෂණය කරනවා. ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයක ලක්ෂ සංඛ්‍යාත ජීවිත බෙලිගත් සුනාමි වෙස්සනේ සිදු වී හෙටට වසර 11ක්. ඒ වෙනුවෙන් හෙට දිනේදී දිවයින පුරා සුනාමි සැමරුම් පැවැත්වෙනවා. සුනාමි වෙස්සනේ ජීවිතක්ෂයට පත්වුවන් සිහි කර හෙට පෙරවරු 9:25 සිට 9:27 දක්වා දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවක් පැවැත්වීමටද නියමිතයි. 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා නත්තල් දිනට පසු දින බියර වූ සුනාමි රළපහර මෙරටට කඩා වැදුනේ පෙරවරු 9:25ට පමණ. ඒ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්න මුහුදුපතුලේ සිදු වූ රිට්ට පරිමාණ ඒකක 9 ප්‍රබල භූකම්පනයක් සමගින් උතුර, නැගෙනහිර, දකුණු සහ බස්නාහිර වෙරළ තීරයේ ඔස්සේ රටතුරට කඩා වැදුණු බියර වූ සුනාමි රළපහර මෙරට ජනජීවිතය සම්පූර්ණයෙන් විනාශ කළා. සුනාමි හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා තායිලන්තය ඇතුළු රටවල් 14ක 230,000කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා. මෙරට 35,000කට අධික සංඛ්‍යාවකට සුනාමි හේතුවෙන් ජීවිත අහිමි වූ අතර අතුරුදන් වූ සංඛ්‍යාව 50,000කට අධිකයි. සුනාමි ව්‍යසනයෙන් මියගිය සහ බලපෑමට ලක්වුණු සියලු පිරිස් සිහි කිරීම වස් උදෑසන 9:25 සිට 9:27 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක නියැලෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂම සුනාමි ව්‍යසනයේ සියලු දෙනාටම මතක ඇති එම ජනතාව සිහිපත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 පුරාම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හරහා ආගමික වැඩසටහන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිනවා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිරනායක ස්වාමීන් වහන්සේ තවත් වසර පහක කාලයක් එම දුරේ පිහිටුවීමට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී අද උන්වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.
මහනුවර යාපනයේ ඒනමේ මාර්ගයේ මාතලේ බලකඩුව ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එම අවස්ථාවේ රථයේ ගමන්ගත් පිරිස ආහාර ගැනීම සඳහා වාහනයෙන් බැස සිටීම හේතුවෙන් කිසිකොටත් හානි සිදුව නැහැ. මාතලේ පොලිසිය පැවසුවේ රියදුරුගේ නොසලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අම්පාර එරගම මාර්ගයේ ආලයාඩි මන්සන්දියේදී මෝටර රථයක් පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී නිවසක් තුළට කඩා වැදී තිබුණු අතර නිවසියන්ට හානියක් සිදුව නැහැ. පොළොන්නරුව උනගලා වෙහෙර 48 කොළණිය ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමින් සිදු කළ පහර දීමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පහර දීම සිදු කළ 26 හැවිරිදි තරුණයා පොලිසිය අතරින් කොටගෙන තිබෙනවා. දැන් විදෙස් පුවත් කිහිපයක් සමගින් ලොව වටා හිරෝ. නයිජීරියාවේ නෙවි ප්‍රදේශයේ ගෑස් නිධියක් ආසන්නයේ නවතා තිබූ ගෑස් ට්‍රක් රථයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජනතාව ගෑස් සිලින්ඩර් පුරවා ගැනීම සඳහා රැස්ව සිටි අවස්ථාවේ මෙම ගින්න හටගෙන තිබීම ජීවිතහානි වැඩිවීමට හේතු වුණා. චීනයේ හටගෙන ඇති වායු දූෂණ තත්ත්වය රතු සංඥා ඉක්මවා ගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා. මෙවැනි විට චීනයේ වායු දූෂණ හටගෙන ඇති මුළු නගර සංඛ්‍යාව 30ක්. ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආශ්‍රිතව ලැව් ගින්නක් පැතිර යනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගින්නවීමේ රථ 60ක් සහ හෙලිකොප්ටර් යාන 8ක් යොදවා තිබෙනවා. ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයට සුලි කුණාටුවක් බලපාන ආකාරය මෙසේ කැමරාවේ සටහන්ව තිබුණා. සුලි කුණාටුවෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නත්තල වෙනුවෙන් ඇමරිකාවේ වර්ජීනියා ප්‍රදේශයට පැමිණි දියමත ලිස්සයන නත්තල් සීයෙකු වෙත කාගෙත් වැඩි අවධානය යොමුනේ මේ අයුරින්. දැන් ක්‍රීඩා අතරතුර. තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් බී සෑම්පල පරීක්ෂාවෙන්ද වරද කරපු ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට වසර 4ක තරග තහනමක් පනව ඇති බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. හිරු ස්පෝර්ට්ස් කෝණ වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ. ක්‍රිකට් ක්‍රීඩකින් තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම සඳහා ජගත් ක්‍රිකට් කවුන්සිලය වරින් වර ක්‍රීඩකින් අහඹු තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා යොමු කරනවා. පසුගිය ජූලි මාසයේ සිදු කළ එවන් අහඹු පරීක්ෂණයකදී තහවුරු වුණේ කුසල්ගෙන් ලබාගත් මුද්‍රා සාම්පලයක තහනම් සංඝටකයක් අඩංගු වී ඇති බවයි. ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල දැනුම් දීමත් සමග නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටි කුසල්ව වහාම මෙරටට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. පසුව පසුගිය දිනකදී බී සාම්පල පරීක්ෂාව සඳහා කුසල් කටාර් රාජ්‍ය බලාපිටත්ව ගියා. එම පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුවද කුසල්ගේ මුද්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටෙරොයිඩ් නම් වූ තහනම් සංඝටකය අඩංගු තිබූ බව සනාථ වී තිබෙනවා. බී සාම්පලයත් පොසිටිව් පත්වක තමයි තිබෙන්නේ. ඔහු වෙනින් අවුරුදු 4ක කාල සීමාවක තරඟ තහනමක් පනවලා තියෙනවා. දැන් ඊළඟට අපිට කරන්න තියෙන දේ තමයි මෙය යම් කිසි විදියකට ලිහිල් කර ගැනීම සඳහා යන්න. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු ටික ආරම්භ කරලා තිබෙනවා. කෙසේ වෙතත් මීට පෙර අවස්ථා 4කදී ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් කුසල්ගේ මුද්‍රා සාම්පල පරීක්ෂා කිරීමට පියවරගෙන තිබූ බවත් ක්‍රීඩා අමාත්‍යවරයා හිරු ස්පෝර්ට්ස් කෝණ වෙත පැවසුවා. දැනුවත් වන දැනුවත් 4 වතාවක් ඔහුව මේ පරීක්ෂණයකට භාජනය තුනේ 4 වතාවම ඔහු නිදොස් වෙලා තිබුණා. 5 වෙනි වතාවේ තමයි මේ පරීක්ෂණයට ඔහු භාජනය වෙලා තියෙන්නේ. අතරම ඒකත් අහඹු සිදුවීමක්. අහඹු විදියට ගන්න ඒක හැම වෙලාවකම අහු වෙන්නේ කුසල් ජනිත පෙරලා ක්‍රීඩකයා විට. ඔහු හැම වෙලාවකම නිර්දෝෂී භාවයට පත් වෙලා තුන පෞද්ගලික කාලවක වන්. තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් ක්‍රීඩකින් මීට වඩා සැලකිලිමත් යුතු බවද අමාත්‍යවරයා අප සමගින් පැවසුවා. අපි කල්පනා කළ යුතු කාරණය තමයි ක්‍රීඩකයෙක් විදියට තමන් හැම විටම තමන් ගන්න ආහාර පිළිබඳව තමන් තමන්ව සොයා බැලීමක් කළ යුතුයි. ඒක කාටවත් කියන්න බැහැ. මම හැමෙලේ කියන අපේ ක්‍රීඩකයන්ට තමන්ගේ ජීවිතය තමයි අඳුරු වෙන්නේ මේක අවසාන ප්‍රතිඵලය විදියට. ඒ නිසා තමන් දැනගන්න ඕනේ තමන්ගේ භාවිතය පිළිබඳව යම් අවශ්‍යමක් දැරිය යුතුයි. ඒක තමන්ගේ ජීවිතයට බලපාන නිසා. සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වෙනවා. මේ තරගය පැවැත්වෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හිදී. දෙරට අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ දෙකට බිඳුවක් ලෙස ජයගන්නට නවසීලන්තය සමත් වුණා. මේ නිසා අවම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරඟාවලියේ ජයග්‍රහණය බොහෝ සෙයින් වැදගත් වෙනවා. නවසීලන්තයේ එක්දින තරඟාවලියකට එක්වන්නේ පසුගිය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් අනතුරුවයි. නමුත් ලෝක කුසලානින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය මොබිමේදී එක්දින තරඟ කිහිපයකම අත්දැකීම් ලබා ගන්නට අවස්ථාව උදා වුණා.
කෙසේවත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති අවසන් එක් දින තරඟ 8න් 6ක්ම ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා. ආබාධවලට ලක්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකින් කිහිප දෙනෙකුටම එක් දින තරඟාවලිය අහිමි වී තිබීම විශේෂත්වයක්. දනීසේ ආබාධය නිසා ලසිත් මාලිංගට නවසීලන්තය සමග මේ වන විටත් පළමු එක් දින තරඟ දෙකම අහිමි වී තිබෙනවා. ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනීට්ද තරඟ තහනමක් පැනවී තිබෙනවා. හෙට තරඟයේදී දිලිෂාන් සමගින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැවරෙන්නේ කාටද යන්න තවමත් තීරණය වී නැහැ. බොහෝ විට ලහිරු තිරිමාන්නට හෝ උදාර ජයසුන්දරට එම වගකීම පැවරණු ඇති. එමෙන්ම කුලසේකර දුෂ්මන්ත සහ සුරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන් තිදෙනා ලෙස හෙට තරඟයට එක්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින එකම විශේෂඥ දඟපන්දු යවන්නා වන්නේ සචිත්‍ර සේනානායකයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර පළමු එක් දින තරඟය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3:30ට ආරම්භ වීමට නියමිතයි. එසමගින් හිරු ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමි සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.